හලෝ ඉතින් කොහොමද කට්ටිය අපි මං දැන් ඔයගොල්ලොත් එක්ක කරන්න හදන්නේ අපේ අර গোল্ডන් රේෂියෝ කියන log 101 එකේ গোল্ডන් රේෂියෝ 1 ටියුට් එකේ ඊළඟ එක කියන්නේ গোল্ডන් රේෂියෝ 2 කියන ටියුට් එක මේ තියෙන්නේ මම logo එකට ගහගත්ත sketch එක නම් සාමාන්‍යයෙන් ගොඩක් අය බලනවානේ sketches කොහොමද ගන්න කියලා මේ මගේ සෑහෙන කැතයි sketches මගේ මම සෑහෙන කැතට sketch හඳින කෙනෙක් මට එහෙම ලකුවට අඳින්න බෑ මේ දිනවා මේ sketch එක ගහගත්ත හැටි මෙන්න මේ ෆොටෝ එක තමයි මම ඔයගොල්ලෝ මේ 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 වගේ log එකක් තමයි ඔයගොල්ලොත් එකතු golden ratio එකේ කරන්න හදන්නේ මේ වගේ rough sketch එකක් තිබ්බම ඇති ගොඩක්ම දුරට සෑහෙන්න මැති මේක ෆොටෝ එකක් විදියට save කරගෙන ඊළඟට ඔයාලට පුළුවන් ඒක මෙතනට ගන්න golden ratio එකේ sketch එක ඕනනම් place කරන්න පුළුවන් ඕනනම් ඉතින් මම ඇදලා ගත්තා කියලා ඇදලා දාගන්න පුළුවන් මේ වගේ ගත්තා කියලා හිතන්නකෝ දැන් එතකොට මෙතන වැඩ කරන්න මේ circles ටිකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පොඩ්ඩයි නම් මේකේ මුළු අනිත් එක දැන් මේ golden ratio එකේ ඔයා ගත්ත round ටික එහෙමත් නැත්නම් circles ටික ඔයා පොඩි කරනවා නම් shift එක බාගෙන කිසිම වෙලදියකින් මේ කරවමක විතර සයිස් එක වෙනස් නොවන විදියට අනිත් එක කන්ස්ට්‍රේන් කරගෙන ඒ කියන්නේ දික පළලේ විදියටම තියාගෙන රවුන්ඩ් ටික ඔක්කොම එකපාර ලොක පොඩි කරන්න ඕනේ එක රවුමක් විතර හදලා තේරුම්න්නේ හැමුණොත් හදන්න අමාරුයි ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ ටික අපි ටිකක් ලයිට් කලර් එකක් දාගමු නැත්තම් පේන එකක් නැහැ මේ ඩිසයින් එකත් එක්ක ස්කෙච් එකත් එක්ක ස්කෙච් එක අපි යටට දාගත්තොත් අපිට පුළුවන් නිකන් ගෙස් කරලා ඊළඟට අපිට පුළුවන් මෙයාව හදන්න පටන් ගන්න මේකට ගොඩක් හොඳයි යාළුවෝ පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකක් දාගන්න තිබ්බන මේකේ මේ ඔය බෑග්ග්‍රවුන්ඩ් එකක් දාගමු සාමාන්‍ය මුල් ටික ඇඳ ගන්න ගන්න ඊළඟට අපිට පුළුවන් මෙතන බල්ල එන විදිය ගැන හිතලා අපිට අපිට තියෙන්නේ කෙලින් මෙන්න මේ රවුම් අරගෙන මේ සර්කල්ස් අරගෙන මෙයාගේ එජස් වලට පොඩ්ඩක් මැච් කරලා තියාගන්න මෙන්න මේ වගේ පටන් අරගෙන අනිවාර්යෙන් කොපි කරලා ගන්න පුරුදු වෙන්න මේ එජස් ගන්න මේ එජස් වලට යූස් කරන්න ගද්දි පොඩ්ඩක් කොපි කරලා ගන්න ට්‍රයි කරන්න මොකද නැත්තම් දෙවෙනි පාර යූස් කරන්න එකක් නැහැ. නැගන මේ වගේ වෙන්න දෙන්න බා සාමාන්‍යයෙන් මේක මේ එකකට එකක් මේ රවුන්ඩ් දෙකක් මෙහෙම යනකොට අවුට්ලයින් මොඩ් එක පෙන්වනවා. මෙන්න මේ වගේ එකට එකක් ඕවර්ලැප් වෙන්න ඕනේ. එතකොට තමයි මේ මෙතන යන කර්ව් එක පොඩ්ඩයි ස්මූත්ලි ඔයගලන්ට ගන්න පුළුවන්. ඒක ඉතින් එක එක අය කරන විදිහ එක එක විදියයි. एक बाल सेट कर मेतन टीका वेडपूर रहा टीका पड़ी कदम आगे खान කන් දෙක ගන්න ඕන එක හින්දා මෙහෙම දැම්මා ඔයගොල්ලන්ට තියෙන තන්නේ කරම මේ රවුම් යූස් කර කර මේ ඔයාගේ ස්කෙච් එක උඩ ඔයාට අඳ ගන්න තියෙන මේ දෙම්බරුව මේ වගේ රවුම් යූස් කර 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 ඔයාට තියෙන්නේ ඔයාගේ මේ ස්කෙච් එක හදාගන්න देखा
ඊළඟට මේකේ තියෙන ලොකුම දේ තමයි මේ කර්වස් ඔයාලා තියෙනකොට පොඩ්ඩක් හරියට බලලා තියන්න මේ කර්ව් එකකට එකක් නිකන් ඕවර්ලැප් වෙලා කැත වෙන විදියට තියන්න එපා. එහෙම නොත් කැදයිනේ ඉතින්. පොඩ්ඩක් තියන්න මෙයාට වඩා ටිකක් ලොකු රෝම ගත්තා නම් හරි නැතන්න. මෙන්න මෙයා වගේ. අන්න හරි. එන්න පොඩ්ඩක් බලලා මේ රවුන් තියෙන වඩා පොඩ්ඩක් බලලා යූස් කරන්න එක හැම වෙලාවෙම හරියන්නේ නැහැ. යට තියෙන පින්තූර ලොක් කරගන්න අනිවාර්යයෙන් මං ඉදින් ඒවන සාමාන්‍ය දේවල්නේ සාමාන්‍ය දැනීමනේ අපේ කට්ටිය මං ඒ සම්බන්ධව කියන්නේ කියන්නේ චූටි චූටි දේවල් ඔක්කොම කිව්වේ නෑ වැරදියට තේරුම් ගන්න එපා මාව ඉතින් එහෙමයි කියලා හොඳයි ඊළඟට මෙතන තියෙනවානේ මෙයාගේ පොඩි කර්ව් එක අපිට ඔන්න ඒකට බෝලයක් දාන්න පුළුවන් නොදා ඉන්න පුළුවන් දැම්මනම් හොඳයි කියලා මට හිතෙනවා මෙයා වගේවා මෙන්න මේ වගේ දා. මෙන්න සාමාන්‍යයෙන් ඔළුව යන්න ඕනේ නේ. මගේ එකයි මෙතන. කෝබු එකට ඔහොම එකයි. මෙහෙම තමයි ඉතින් මේක ඇඳලි වර්ණකම් සෑහෙන මෙසි. එක හරියන්නේ නැත්තම් ඊට වඩා පොඩි එක ගන්න ඕනේ මේක. අනිත් එක ඔයාගේ ස්කෙච් එකට වඩා ඔයා මේ গোল্ডන් සර්කල්ස් යූස් කරනකොට මෙන්න මේ වගේ වෙනස්කම් එන්න පුළුවන්. එක ඔයා බලලා ඔයාට හොඳයි කියලා හිතෙන විදියකට චේන්ජ් කරගන්න. එහෙම නැතුව මේ සර්කල් එක නෑ කියලා මේස දැන් මෙතන මේ මේ එජ් එකටම සිලෙක්ට් වෙන සර්කල් එකක් නෑ කියලා ඔයාලා මේ গোল্ডන් සර්කල්ස් වල සයිසස් වෙනස් කරන්න යන්න එපා. තනිකරම අඳිනකොට গোল্ডන් සර්කල්ස් ම යූස් කරන්න ඕනේ කියලා නීතියකුත් නැහැ. ඔයාලට පුළුවන් වෙන දේ වෙන දේවලුත් යූස් කරන්න. එහෙම ඉෂුව එකක් නැහැ. ඒත් গোল্ডන් සර්කල් යූස් කරලා අඳිනකොට ඒ සර්කල්ස් වල සයිසස් ඔයගොල්ලෝ වෙනස් කරන්න යන්න එපා. එතකොට අපේ රේෂියෝ එක වෙනස් වෙලා ඔක්කොම කැතම වෙනවා වැඩි. ඒකින්ද එහෙම කරන්න එපා. මෙයාගේ හොම්බට හොම්බ මෙහෙම යන්න දැන් මේකේ අරකේ තියෙන සර්කල්ස් වෙනස් වෙයි මම මුලින් කරපු එකේ අර පොඩි පොඩි වෙනස්කම් නෙමෙයි ඉතින් එක එක වෙලාවට එක එක කෙනා වැඩ කරනකොට එක එක විදිහ අදහස් වෙනවනේ ඊට ලොකු යතා එතකොට මෙතන මේ රවුන්ඩ් දෙක තියෙනවානේ මේ දෙක එනකොට උතනවා කරන්න ඕනේ මේ දෙක ඔන්නෝ මැච් වෙන්න ගන්න ඕනේ මෙන්න මේ ගන්න ඒ කියන්නේ මේ දෙකේ මේ සර්කල් එක මෙයාගේ ටච් වෙනවා නම ක්‍රොස් වෙන නෙමෙයි මේ සර්කල්ස් එකට එකක් ඕවර්ලැප් වෙන්න ඕනේ සාමාන්‍යයෙන් গোল্ডන් සර්කල් වලින් අඳිනකොට මගේ ඉතින් මට මම යූස් කරන එකක් ඒක මට යූස් වෙන එක. එහෙම එකට එකක් ඕවර්ලැප් වෙනවා නම් ගොඩක් හොඳයි. එතකොට නියම් පොඩි ජෙනරික් ගතියක් එනවා පොඩි එක. ඒක තමයි පොඩ්ඩක් අමාරු මේ හරිනේ එතකොට දැන් පේනවා මේ කර්ව් එක ඇවිල්ලා මේ වෙනකොට ගාන්ට මේ කර්ව් එක අනිත් පැත්තට යනවා එතකොට පොඩි ජෙනරික් ගතියක් එනවා ඉතින් ඒක හැම වෙලාවෙම කරන්න බැරි වෙන්න පුළුවන් ඒත් කරන්න පුළුවන් හැම වෙලාවකම වගේ
එහෙම යනවා නම් ගොඩක් ලස්සන කරගන්න පුළුවන් ඔයාලා වැඩේ. ලගියෝ තමයි මේවයි පොඩි තැන් වලදී පොඩි මේවා යූස් කරන්න ඕන කියලා දැන් නැහැ. මේ කර්ව් එකට ගැලපෙන විදිහ එකක් ඔයා ගෙනලා තියාගන්න එක තමයි ගොඩක්ම එකට ගුණ. අන්න ඒ වගේ කර්ව් එකට ගැලපෙන එකක් ගෙනලා තියාගන්න එක තමයි ගොඩක්ම හොඳ. දැන් ඉතන මූණ ඉවරයි, මේක ඉවරයි, කකුල් දෙක හරියෙන් ඉවරයි. මෙතනට ගන්න ඕනේ තව එකක්. මොකද ඔය කියන්නේ? ඒ වගේ ගිහිල්ලා දැන් මේක නියම් මොකද්ද වගේ පේනවා තමයි. වීඩියෝ එකට වයිට් වගේ කලර් එකක් දාගමුකෝ. දැන් මේක ටිකක් බෝල 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 ගොඩක් ඉඳ පොඩ්ඩක් ඇස් දෙකට අවුල් නියම් හොයාගන්න බෑ මොකද්ද වෙන්නේ වගේ තමයි. ඒ වුණාට නට තේරෙයි මේකේ අපි මේක කෙලිම ෂේප් බිල්ඩ් එකෙන් වාට කෙලිම ලෝගෝ එකම එකපාර අවුට් වෙනවා එළියට එනවා. මම ගොඩක් දුරට මේ මේවා කරන්නේ අවුට්ලයින් මොඩ් එකේමයි. අර ඔයාලට පොඩි වෙනසක් පේන්න ඕන හින්දා තමයි මම මේ මොඩ් එකේ නෝමල් මොඩ් එකට යන්නේ. නැත්තම් මම ලෝග් කරනකොට මේ ගෝල්ඩන් රේෂියෝ එක ගන්නකොට එහෙම අන්න හරි. අර මේ දෙක මැච් කරන ඉතින්. හරි දැන් මෙතන අපේ සම්පූර්ණම ස්කෙච් එක ගෝල්ඩන් රේෂියෝ එකේ අඳින්න ඕන ඉතින් ඇඳලා ඉවරයි. මේක ඔක්කොම සිලෙක්ට් කරා. මේ ටූල් එක මතක ඇතිනේ ඔය කරන්නේ. ෂේප් බිල්ඩර් ටූල් එක අපි මීට ඉස්සලා කරා ටියුට් එක. බලන්න අපේ පරණ ටියුට්ස් වල තියෙනවා. මේ කැලල මෙහෙම ඕන නැති ටික අපි අයින් කරන්න ගන්නවා ඊළඟට. ඕන කැලලක් අයින් වුණොත් එහෙම අන්ඩු කරලා ගන්න. මොකද එහෙම ඕන කැලලි අයින් කරගන්න එපා. අතින් ඇඳලා අපි හරියන්නේ දැන් මෙතන. මේක සම්පූර්ණ එකක් විදියට පෙන්න. ආයතන පොඩි වෙනස්කමක් කියලා තියෙනවානේ. මොන නැති ටික අයින් කරගෙන යන්න ඕනේ. එතකොට තව එකක් තියෙනවා මිස් වෙලා මෙතන. මෙතනක් තියෙනවා එක. එහෙම තමයි. ඉතින් හොඳේ গোল্ডන් රේෂියෝ එකේ මේ බෝල ටිකත් එක්ක වැඩ කරන්න ගියාම පොඩ්ඩක් පොඩි පොඩි මිස්ටේක්ස් එනවා. මේක මෙහෙම වෙන්නේ නැහැ ඔයාලා මේ. අයියෝ මෙතන මොකද්ද මේ ඇවිල්ලා පොඩ ඉන්න නැත්තම් කරදරයි ලෝක. මම හිතන්නේ පේස්ට් ආගොයින් හරි සිලෙක්ට් සේම් ෆිල් ඇන් ස්ට්‍රෝක් සමා වෙන්න ඕනේ. ඉතින් හොඳේ මටත් පොඩි පොඩි මිස්ටේක්ස් එනවා නේද. මේක මෙච්චරම දෙයක් නැහැ. ඔගොල්ලෝ මේක මේ
එනම් ස්ට්‍රෝක්ස් අවුට්ලයින් කරලා ගන්න ඕන. ඒනට එහෙම ගන්න එපා. එතකොට ලයින්ස් විදියට නෙමෙයි ෆිල්ස් විදියට තියෙනකොට ලයින් දෙකක් තියෙනවා. දොර ලයින් දෙකක් තියෙනවා. එතකොට ලෝගෝ එක දුහම් පොඩ්ඩක් පොඩි පොඩි ඉම්පර්ෆෙක්ෂන්ස් කියලා කියන්නේ ඒවා තියෙනවා. ඉම්පර්ෆෙක්ෂන්ස් කියන්නේ අර ෆුල් ක්වොලිටි එක නැති වෙනවා ඕගොල්ලන්ගේ වැඩි. එහෙම කරගන්න එපා. ඒක ඉන්න පුළුවන් තරම් බලන්න ක්වොලිටි එකට වැඩි කරන්න පුළුවන් විදියට කරන්න. ආ එතකොට මෙතන අපි ලයින් දෙක ගහන්න තියෙනවානේ. උඩ ගැලත් අයින් කරලා දාන්න. මොකද මෙතන හරි මේ තියෙන. එතකොට අපේ බල්ල ලෝගෝ එක අපිට පුළුවන් ඊළඟට මේ ටික ඔක්කොම කනෙක් කරගන්න. මේ මෙහෙම කරන්න ඕනේ නැහැ. මේ පාත් ෆයින්ඩින්ග් කරා නම් එනවා දිදී මම අර කැමති මෙහෙම කරා. තෝ ස්කෙච් එක වගේම නෙමේ තියෙන්නේ. නට ස්කෙච්චර් ළඟින් යන්න තියෙනවා. තව පුළුවන් කරන්න කරන්න දෙයක්. මෙන්න මේ ලයින් එක ඔන්ලයින් කරගන්න ඕන. එකට බෑනේ. ඔබගේ වෙනසන්න වෙන්නේ එක දාගන්න තිබුණා නම් පොයින්ට්. අපි කෙනෙක් මේක පොඩ්ඩක් කර්ව් කරමු යටි. අපි රෝලම් මේක පොඩ්ඩක් කර්ව් කරන්නේ. ඒක පොඩි දෙයක් නිසා එච්චර ලොකු වෙනසක් වෙන්නේ නැති නිසා උලන්නේ නැහැ. නැත්තම් මේ මහ ඩෙලිවර් නත් ඔයාලට පුළුවන්. සාමාන්‍යයෙන් මෙහෙම කරන්න මේකවා. තනාර නිකන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගේ පේන නිසා ඔයාලට පුළුවන් මෙහෙම තිබ්බා කියලා ඉෂුව එකකුත් නැහැ. ඉතින් බල්ලෙක් ගොළුවන්නේ මෙන්න කර්ව් එක ඕන නම් ඔයාලට ගණන මෙන්න එහෙම හදන්න පුළුවන්. මෙහෙම ඕනේ නැහැ. ඉතින් අවුලන්න බව් එක නේ. ඔළුව පොඩ්ඩක් සෙපරේට් නේ කොහොමද යන්නේ. දොරවල් බලන ලෝගෝ එක shift x මේ තියෙන ලෝගෝ එක ඔයාගේ. එතකොට තව මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. draw shift මේක ඔයාලා මේ circles ටික delete කරන්න කලින් ඒ කියන්නේ delete කරන්න කියන්නේ කද්ද අපි ඒකට කියන්නේ shape builder tool එකකින් හදාගෙන හදාගෙන යනවනේ අපි. මේකේ තියෙන ඔක්කොම මෙම හදාගෙන යන්න කලින් මෙන්න මෙතනදී මතක යතුව මෙතනදී ඕගොල්ලෝ මේකේ copy එකක් ගන්න. හරිද? මම නම් ඉස්සෙල්ලා බල්ලව හතු බින්දේක copy එකක් තියාගෙන ආව මෙතනට. අපට copy එකක් අරගෙන යන්න බලන්න. එතකොට
ඔයාලට ලේසි මේක golden ratio එකේ එකක් ඉදිරිය වෙන්න නම් අලුතෙන් ලේ එකක් දැම්ම control c අලුත් ලේ එකේ control p control shift p circles ටික copy කරගත්තා අලුත් layer එකේ paste කරගත්තා ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ මඩාවෝ මේ shape building හදන්න extra කම්මැලි හොඳයි මේ විදියට ගන්න දේවා නර පුළුවන් මේක මෙන්තරම් තියන්න පුළුවන් නේද නහය නැත්නම් නර පුළුවන් එයාව හයිට් කරලා මේ ටික ඩිලීට් කරලා control shift ආල් shift තුන අරගෙන මෙන්න මේ ටික ඔයා මේක ටික කළු වගේ කරගත්තොත් කලා මේක තාමුණියා අතෙන් කියවගෙම කල එකක් දාලා එහෙනම් මේ තියෙන ආගේ গোল্ডන් රේෂියෝ එකට ඔයා හදපු ආගේ ලෝගෝ එක සාමාන්‍යයෙන් গোল্ডන් රේෂියෝ එකට හදන ලෝගෝස් හදන අයගේ තියෙන ලකුවම දෙයක් තමයි ඒගොල්ල මෙන්න මේ වගේ ලයින්ස් ටික මේගොල්ලෝ গোল্ডන් රේෂියෝ එක යූස් කරපු විදිය පෙන්නනවා අනිවාර්යයෙන්ම ගොඩක් දුරට දානවා ඒක පේන්න දාලා ඒ ටික මෙන්න මෙහෙම පොඩි ඩෑෂ් ලයින් එකක් දාලා මෙහෙම පෙන්නනවා පෙන්නලා තමයි ඒගොල්ලෝ ලෝගෝ එක ප්‍රසන්ට් කරද්දී උන ලෝගෝ එක ප්‍රසන්ට් කරන්නේ මෙන්න මේ වගේ එතකොට මේ තියෙන්නේ අපි গোল্ডන් රේෂියෝ එක යූස් කරලා හදපු ලෝගෝ එක गोल्डन रेशियो गोल्डन रेशियो සෝරි ඔතන ටිකක් බොන්නවා තමයි මේකෙන් හදාගන්නේ එහෙනම් ගොඩක් ස්තුති ටියුට් එක බැලුවාට මම හිතනවා ඔයගොල්ලෝ මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා গোল্ডන් රේෂියෝ එක කියන්නේ මොකද්ද කියලා අපි ඉස්සෙල්ලා ටියුට් එකෙන් කියලා දුන්න වගේ මේකෙන් ඔයාලට තේරෙන්නේ නැති කියලා කොහොමද গোল্ডන් රේෂියෝ එක යූස් කරලා ලෝගෝ එකක් හදාගන්නේ කොහොමද ඒක ප්‍රසන්ට් කරනකොට යූස් කරන්නේ කියලා එහෙනම් බොහොම ස්තුති මම තවත් ටියුටෝරියල්ස් ගොඩක් ඉස්සරහට දාන්න හිතාගෙන ඉන්නවා මේ ඉන්න කන්ඩිෂන් එකත් එක්ක තමයි අමාරු මේ බොහොම ස්තුති ටියුට් එකවලට අපි ඊළඟ ටියුටෝරියල් එකේදී හම්බෙමු ඔයගොල්ලන්ට මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් විශේෂයෙන් යටින් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් ඒකට උත්තර දෙනවා ඒක හොඳ ටොපික් යන්නම් අපි කෙනින් මේකට වීඩියෝ කම්ම කරමු ගොඩක් ස්තුතියි අපි ඊළඟ ටියුට් එකේදී හම්බෙමු හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න මේ දවස්වල